රටට ඩොලර් හිඟ බව ඇත්ත. ඩොලර් අහසින් වැටෙන්නේ නැති බව අප දන්නවා. ඩොලර් නැති නිසා අද අපට මුහුදට දත නියවන්න වෙලා. මේ දවස්වල කොහොමත් මුහුදට දත නියවගෙන තමයි ඉන්නේ. ඒ තෙල් නැව් වෙනකන්. අපේ රටට ඉන්ධන ගෙනෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් බොර තෙල් විදිහට ගේනවා. අනික පිරිපහදු කළ ඉන්ධන ලෙස ගෙන්වීම. බොර තෙල් ගෙනාවාම සපුගත් ස්කන්ධෙදි පිරිපහදු කරනවා. එවිට පෙට්‍රල් ඩීසල් පමණක් නෙවෙයි භූමි තෙල් අවශ්‍යතාවයත් සපිරෙනවා. එසේම ගුවන් යානා ඉන්ධන දැවි තෙල් සහ තාර ලවා ගන්නත් පුළුවන්. හැබැයි සපුගත් ස්කන්ධ තෙල් පිරිපාදුව තාම වහලා. මේ වැස්සුවේ දෙවෙනි වතාවට පළමු වතාවට වැස්සුවේ පසුගිය නොවැම්බරේ ඒ බොරතෙල් ගෙන්වන්න ඩොලර් නැති වූ නිසා දැන් නැවත ජනවාරි 3 වෙනිදා වහලා දැම්මා ඒත් බොරතෙල් ගෙන්වන්න ඩොලර් හිඟ නිසා වහලා දාන එක ලේසි හැබැයි යලි විවෘත කරන්න කාලය සහ තවත් මුදල් වැය වෙනවා දැන් ඒ නිසා අද ඍජුවම පිරිපහදු ඉන්ධන ගෙන්වන්න සිද්ධ වෙලා පසුගිය දිනවල ඉන්ධන නැව් 3ක් ගොඩබා ගත්තා ඒ ඊට අමාරුවෙන් ඩොලර් ගෙවලා දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඉන්ධන නැව් අපේ වරායට ඇතුළු වෙනකොටම ගෙවන්න ඩොලර් නැත්නම් ප්‍රමාද ගාස්තු ගෙවන්න සිදුවීම. ඒක හරියට කොරේ පිටට මරේ වගේ වැඩක්. ඉන්ධන නැව් ආවහම ගෙවන්න ඩොලර් නැති නිසා පිටත වරායේ නැංගුරම්ලාගෙන ඉන්නවා. ඉන්පසුව නැව් පිටත වරායේ ඉන්න දවස් ගානටත් එක්ක ප්‍රමාද ගාස්තු ගෙවනවා. ඒ ගෙවන්න වෙන්නේ ඩොලර් වලින්. එල්ලෙන්න වැලේ වැල් නැතුව ඉන්න වෙලාවක නැව් වලට ප්‍රමාද ගාස්තුත් ගෙවන්න සිදුවීම පිටපස ඇත්තටම බරපතල මාෆියාවක් ක්‍රියාත්මක වෙනවාද කියලා ප්‍රශ්න කළ යුතුමයි. පසුගිය නොවැම්බරේ සිට මේ දක්වා ඉන්ධන නැව් වලට ප්‍රමාද ගාස්තු පමණක් ඩොලර් ලක්ෂ 6ක් පමණ කනජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඇත්තටම තෙල් ගේන්න පෙර ඩොලර් තියනවාද කියලා බලන්නේ නැතිව ඉන්ධන නැව් ගෙන්වීම පිටුපස මෙතෙක් තිබුණේ ප්‍රමාද ගාස්තු හරහා යම් කොමිස් මුදලක් අත යට හුවමාරු වීමද කියලා ප්‍රශ්න කළ යුතුමයි. ඒ වගේම අපේ රටට එන ඉන්ධන ගොඩබාන්න ස්ථාන දෙකයි තියෙන්නේ. එකක් උසර කෙයියාවේ පිටත බෝයාව. අනික කොළන්නාව ඩොල්ෆින් ගැටිය. මේ ස්ථාන දෙක විතරමයි ඉන්ධන ගොඩබාන්න පුළුවන්. සමහර ඉන්ධන නැව් ගෙන්වුවේ කිසිදු සැලැස්මක් ඇතිව නෙවෙයි. මේ ඉන්ධන ගොඩබාන ස්ථාන දෙකම කාර්යබහුල වුණා. එවිට නැව් නිකරුණේ නවතා තබන්න වුණා. ප්‍රමාද ගාස්තු ඩොලර් වලින් ගෙව්වා. අප කඩේකට ගිහින් යමක් මිලදී ගන්න පෙර අතේ සල්ලි තියෙනවද කියලා බලනවා. තෙල් නැව් ගෙනල්ලා ඩොලර් හොයනවට වඩා ගේන්න පෙර ඩොලර් තියෙනවද කියලා බලන්නම අවශ්‍යයි. එහෙම නැත්නම් අපට කියන්න වෙන්නේම මේ ප්‍රමාද ගාස්තු පිටුපස යම් මාෆියාවක් ක්‍රියාත්මක වන බවයි. මහබැංකු අධිපති අජිත් නිවල් කඩරාල් මහත්මයා පැහැදිලිව මාධ්‍යයට ප්‍රකාශ කරා නැව් ගේන්න ඉස්සෙල්ලයි ඩොලර් හොයා ගන්න ඕනේ නැව් ඉන්ධන ගෙනල්ලා නෙමේ සල්ලි හොයන්න. අටවෙනිදත් නැවක් වෙනවා ඩීසල් නවවෙනිදත් නැවක් වෙනවා ඩීසල් 11 වෙනිදත් නැවක් වෙනවා පෙට්‍රල් 12 වෙනිදත් නැවක් වෙනවා ගුවන් යාන පැහැදිලිද සැලසුමක් නැහැ කියන්නේ ඇයි මේ අර්බුදයක් තියෙන වෙලයි ඩොලර් නැති වෙලාවේ ඩොලර් නැව් ඒජන්ට්ල දීලා කාගේ කාගේ කොමිස් ව්‍යාපාර තද කරන්න නෙමෙයි ඉන්නෝනේ මොකද මේ නැව් වලට ප්‍රමාද ගාස්තු ගෙවමින් ජාවාර්ම අතීතයේදී බරපතල ඉදිරි සිදු වුණා වගකීමෙන් කියන්නේ යහපාලෙන්ඩ ඉස්සල මුතුරාජ වෙල ගබඩාවේ මෙක්ටිට්ටන් 3000 බෙදන්න පුළුවන්කම තියෙද්දී ඒකේ ඉන්ධන ගබඩ කරලා බෙදන්නේ නැහැ ඩොලර් 722කට මුතුරාජ වෙලට ඉන්ධන ගබඩාව කරන්න පුළුවන් තියෙද්දී නැව් වලින් ඩොලර් 3 मुतुराज मुतुराज මුතුරාජිල් ආපවර මුතුරාජෙන් නැ මෙතන ඒ වෙනුවෙන් ඩුවෙල් බර්ත් කියන කියන්නේ දෙපැත්තකට නැව හැසුරන්න වීම මත නැව් සමාගම් වලට වැඩිපුර එක නැවකට ඩොලර් 50000ක් ගෙවන්න වෙලා තියෙනවා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න